හිටපු දවසක් ඕගොල්ලෝ හැමෝටම අද මේ දිගහැරෙන්නේ සෝවියට් දේශයෙන් කැංගරූ දේශයට කියන මගේ කතාමාලාවේ 42 වෙනි එපිසෝඩ් එක. මුලින්ම මම ඕගලන්ට කියලා ඉන්නම් මේ පින්තූරේ මොකද්ද කියලා. මේ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. 1987 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා. මම රුසියාවට පිටත් වෙලා ගිය දවස. මට හරියටම අවුරුදු 20යි. මේ තියෙන්නේ අපේ ගේ. මම හැදුන වැඩුනේ පුංචි කාලේ ඉඳලා මේ ගෙදර. සුන්දර අසුන්දර සතුටු ඒ වගේම දුක්සහගත සිදුවීම් රාශියක් වෙච්ච අපේ ගෙදර. අපේ අම්මගේ මහ ගෙදර. අපේ අම්මා පුංචි කාලේ ඉඳලා හැදිලා වැඩිලා තියෙන්නේ මේ ගෙදර. මීට අවුරුදු 3කට කලින් අම්මා අවුරුදු 95ක් ආයු වළඳලා නැති වුණා. ඉතින් මං හිතන්නේ මේ ගෙදරට දැන් අවුරුදු 100කටත් කිට්ටු වෙන්න වයස ඇති. එදා අපේ මේ සුන්දර ගෙදරින් මං පිට වුණේ බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන. අවුරුදු 7ක් දුක් විඳලා ඉගෙනගෙන මහන්සි වෙලා මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ආපහු ලංකාවට ගියේ තවත් ගොඩක් බලාපොරොත්තු හිතේ තියාගෙන. මොස්කව් ඉඳලා ලංකාවට පිටත් වෙලා ගියේ ප්ලේන් එකේ සතුටින් වගේම ටිකක් දුකකින්. ඒ වගේම ටිකක් අවිනිශ්චිත බලාපොරොත්තුත් තිබුණා. ලංකාවට ගිහිල්ලා මොන වගේ තත්ත්වයක් ඇතිවේද කියන එක මට හිතාගන්න බැරුව ගියා. මාත් එක්ක ප්ලේන් එකේ එකට වාඩි වෙලා ගියේ මගේ ලංකාවේ යාළුවෙක්. අපි එකට ගෙන ගත්තේ බෙලරුස් වල. ඇය මිනිස්ක් නුවරදී විවාහ වෙලා පුංචි දරු පැටියකුත් හිටියා. ඉතින් එදා ඒ දරු පැටියයි ඇය මාත් එක්ක තමයි ප්ලේන් එකේ එකට ගියේ. විදේශ ජාතිකයෙකු ඇගේ සැමියා ලංකාවට පිටත් වීමට නියමිතව තිබුණේ ඇය මොස්කව් නුවරින් පිටත් වෙලා ගියාට පස්සේ. ඉතින් ඒ නිසා දරු පැටියත් එක්ක ඇයට තනියම ගුවන් ගමන යන්නට සිද්ධ වුණා. පුංචි බබාලා බලාගෙන මට පුරුද්දක් නැති වුණත් මට පුළුවන් සහයෝගයක් ඇයට ලබා දෙන්න මම අමතක කළේ නැහැ. අපේ ගුවන් යානය කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වෙනකොට හිතට දැනුනි පුදුමාකාර සතුටක්. අවුරුදු 7කට පස්සේ ඉගෙනීම අවසන් කරලා ලංකාවට යනවා කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. ගුවන් යානේ ඉඳලා පහළ බලනකොට පොල් ගස් හරියට පෙනුනේ පුංචි පුංචි මල් ටිකක් තියලා වගේ. ගුවන් යානේ ජනේලෙන් පහළ බලනකොට හැමතැනම පෙනුනේ ලස්සනට කොළ පාටට. ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද. අපේ ගුවන් යානේ රෝද ටික ලක් පොළවේ ස්පර්ශ වෙනකොට දැනෙන හැඟීම වචනෙන් කියලා නිම කරන්න බෑ. ඒක පුදුමාකාර හැඟීමක්. මගේ බෑග් ටිකත් එකතු කරගෙන මගේ යාළුවටත් සමු දීලා මම එළියට එනකොට මාව පිළිගන්න හිටියේ මගේ අක්කලා දෙන්නා. තමන්ගේ බාල සහෝදරිය පිටරටක අධ්‍යාපනය ඉවර කළා ලංකාවට ආපහු එනකොට ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. මගේ අම්මගෙත් අයියාගෙත් අක්කලා දෙන්නගෙත් ආශිර්වාදය සහ උදව්ව නිසා තමයි මට ඒ ගමන සාර්ථකව නිමා කරලා ආපහු ලංකාවට යන්න ලැබුණේ. අපි ගෙදරට යන්න පිටත් වුණේ කුලී රථයකින්. මග දෙපස මට බලනකොට දැනුනේ විශාල වෙනසක්. රුසියාවේ වගේ නෙමෙයිනේ. පාරවල් පුංචි, සෙනඟ පිරිලා, ඒ වගේම පාරවල් රථවාහන වලින් පිරිලා. අපිට පෞද්ගලික වාහනයක් ගෙදර තිබිච්ච නැති නිසා මට හිතුණා මට ගමන් බිමන් යන්න අපහසු වෙයි කියලා. මොකද රුසියාවේ නම් පොදු ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ දන්නවනේ ලංකාවේ බස්වල කෝච්චිවල යන එක විශේෂයෙන් තරුණ ගෑනු ළමයෙක්ට ටිකක් අමාරුයි කියන එක. මං ගෙදර යනකොට අම්මා සන්තෝෂෙන් මං එන දිහා බලාගෙන ඉන්නව මම දැක්කා. අවුරුදු 7කට පස්සේ මම ලංකාවේ ජීවත් වෙන්න යන බව ඇය දැනගෙන හිටපු නිසා සතුටු වෙන්න ඇති.
මගේ ජීවිතයෙන් අවුරුදු 7ක්ම මට අම්මත් එක්ක ඉන්න බැරුව ගියා. නිමාඩුවට ලංකාවට ගියාට මං හිතනවා මගේ තරුණ කාලේ අම්මා හරියට මාව දැක්කේ නැහැ කියලා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා ගොඩක් දුක්ඛම් කටුළු මැද්ද තමයි අපිට ඉගැන්වුවේ. ඉතින් ඒවායේ ප්‍රතිඵලයක් විදිහට මම පිටරටකට ගිහිල්ලා ඉගෙනගෙන එනකොට අම්මට ගොඩක් ආඩම්බර හිතෙන්නේ නැති. මම හිතනවා අම්මා ඒ කරපු කැපකිරීම් වලට විඳපු දුක් වලට මම සාධාරණයක් ඉෂ්ට කළා කියලා. අම්මගේ චූටි දුව දොස්තර නෝනා කෙනෙක් කියලා අම්මා අනිත් අයත් එක්ක කතා කරනකොට කියන්නේ හරිම ආඩම්බරෙන්. අම්මා ඒක ලොකුවට මට පෙන්වුවේ නැතුණාට මම ඒක දන්නවා. ඉතින් අද එපිසෝඩ් එක බැලුවටත් ඔගලන්ට බොහොමත්ම ස්තුතියි. ඊළඟ එපිසෝඩ් එකෙන් ඔගලන්ව හම්බ වෙන්න එනකල් ඔගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.